දවසක් ක්‍රීඩාලෝලී හිතවතුනි අද දවසේ ලැබුණු සුබ ආරංචියක් පිළිබඳව තොරතුරු ගෙනීමටයි මා බලාපොරොත්තු වෙන්නේ. මීට දින කීපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට බාර දී තිබුණා. මෙයට හේතුව වශයෙන් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අත්නෝමතික ක්‍රියාකලාපයයි. නමුත් අද දවසේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් අනතුරුව භානුක රාජපක්ෂ ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය නැවත බාර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඔහුගේ සේවය නැවතත් ඉදිරි වසර කීපය සඳහා ලැබෙනු ඇත. ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත්ම සුබවාදී තීරණයක් වශයෙන් මම මේ තීරණය දකින්නේ. 1991 ඔක්තෝබර් 24 වෙනිදා උපත ලැබූ භානුක රාජපක්ෂ තම ක්‍රිකට් දිවියට අත්පොත් තබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දෙවරක් දිනාගත් භානුක රාජපක්ෂ 2010 නවසීලන්තයේදී පැවති 19-15 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් වුණා. 2019 පාකිස්තානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ වලම් ලබාගත් භානුක රාජපක්ෂ එම තරගාවලියේ පැවති දෙවන 20x20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙමින් ලකුණු 41කට කඩුල් දෙකක් මිද වැටි අසීරු තත්ත්වයකට පත් වී තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලාහෝර් හි ගඩාපි ක්‍රීඩාංගණයේදී එදා අරවින්ද ද සිල්වා ලබාගත් අගනා වටිනා ශතකයට හා සමාන අර්ධ ශතකයක් ලබා ගැනීමට භානුක රාජපක්ෂ සමත් වුණා. එහිදී ඔහු පන්දු 48කදී ලකුණු 77ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ සඳහා ඔහු 6 පහරවල් 4ක් සහ 4 පහරවල් 6ක් එල්ල කර තිබුණා. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් වශයෙන් අප බලාපොරොත්තු වන්නේ ඉදිරි වසර කීපයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අංක 1 ඔසවා තබමින් අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය වැනි ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන් තම ක්‍රිකට් දිවිය භානුක රාජපක්ෂට නිමා කරන්නට ලැබේවා යන්නයි. හොඳයි, එහෙනම් ගිහින් එන්නම් අදට. සුබ දවසක් ඔබ සැමට.